කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දුම්රිය ප්‍රදේශයේ තමුණලා තිබිච්ච බුදු කුටිය කිසියම් පිරිසක් විසින් විනාශ කරලා තිබෙනවා. ඒ බුදු කුටිය සම්පූර්ණ කුඩු කරලා බුදු පිළිමේ ශීර්ෂයෙන් අල්ලලා මල් ආසනේ මත ගහලා බුදුහාමුදුරන් වහන්සේගේ නාසයත් එක්ක ප්‍රදේශය තහානි වෙලා තිබෙනවා. බෞද්ධ ජනතාව මේ දැකලා විහාරස්ථානයට පැමිණලා කිව්වා කිසියම් පිරිසක් බුදු කුටිය කඩලා දාලා කියලා. අපි ඒ වෙලාවේ ගිහිල්ලා පරීක්ෂා කළා, අපි දැක ගන්නට ලැබුණා. අපි තාමත්ම කනගාටුවටපත් වුණා. මේක සිංහල රට, මේක බෞද්ධ රට, අන්‍ය ආගමික එක සහජීවනයෙන් ජීවත් වෙන ලෝකයේ තියෙන එකම රට, අග නගර වැනි ස්ථානයක, ඉතාමත් ජනාකීර්ණ ස්ථානයක බුදු පිළිමයක් කඩන්න තරම් බෞද්ධයෙක් ගෙනන් හිතක් කවදාවත් එහෙම වෙන්නේ නැහැ. නමුත් හොඳ ආගමික භක්තිය තියෙන කෙනෙක්, අන්‍ය ආගමික භක්තියක් තියෙන කෙනෙක් මේක කරන්නේත් නැහැ. මේක ම්ලේච්ඡ සංවිධානයක් හෝ ම්ලේච්ඡ විකෘති මානසිකත්වයක් ඇති පුජ්‍යලෙක් විසින් සිදු කරන ලදයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. නිසා මෙවැනි ක්‍රියාවන් සිදු වහාම මේවට හේතු හොයලා මේව සිද්ධ නොවෙන්නේ වග බලා ගැනීම රජයේ යුතුකමක්. එසේ රජයේ යුතුකම් පැහැර හරින්නේ නැත්නම් ජනතාව තමන්ගේ ආගම වෙනුවෙන්, තමන්ගේ ජාතිය වෙනුවෙන් ක්‍රියාත්මක වීම වළක්වන්න බෑ කියන එක අපි ඉතිහාසය තුලින් පවා ඔබලා පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මේ පොලිසිය කියනවා පිස්සෙක් ඇවිල්ලා මේ දේ කරන්නේ නැති කියලා තමයි කට්ටිය විශ්වාස කරන්නේ. නමුත් මේ පිළිබඳ කිසිදු වාර්තාවක් හෝ වගේ විභාගයක් සිද්ධ වෙලා නැහැ. අපිට කවුරුවත් ඇහින් දැක කියලා සඳහන් කරලා නැහැ. මේක පාන්දර 4-5 වගේ අතර කාලය තුල තමයි මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ.